සුබ දවසක්. අද දවසේදීත් අපි එකතු වෙලා ඉන්නේ යුගාසිරි වැඩසටහනත් එක්ක. ඉතින් අද දිනේදී ලස්සනම ලස්සන විවාහ මංගල උත්සව කිහිපයක්ම අපි ඔබට පෙන්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ආරාධනා කරනවා පුරා හෝරාවක් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. මේ ආරම්භ වන්නේ ඔබගේ ආදරණීය වැඩසටහන යුගාසිරි. අද ඉන්ට්‍රඩියුස් කරන්නේ මලික හෙමචන් ජුවෙලර්ස් වල අලුත්ම බ්‍රයිඩල් කලෙක්ෂන් එක. බ්‍රයිඩ් කෙනෙක් අපේ ආයතනයට ආවහම බ්‍රයිඩල් ජුවෙලරි බලන්න අපේ මේ අලුත්ම කන්සෙප්ට් එක ගැන තමයි අපි වැඩිපුරම දැන් කියන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. බ්‍රයිඩ් කෙනෙක් මාලයක් බලන්න ආවහම සාමාන්‍යයෙන් අම්මා එක මාලයක් හරි pendant එකක් හරි අරන් දෙනවා. අම්මා තෝරගත්ත මාලේ තමයි ඉස්සෙල්ලම ඇඳලා බ්‍රයිඩ් හෝල් එකට එන්නේ. ඒතර ඒ අම්මට අපි කියනවා මේ වගේ මාලයක් අරන් දෙන්න කියලා බ්‍රයිඩ්ට ලොකු pendant එකක් එක්ක. ඒතර යා මේ මාලේ දාගෙන එනවා හෝල් එක ඇතුළට. හස්බන්ඩ් අරන් දෙන මාලේ තමයි සාමාන්‍යයෙන් පෝරුවේ. හරි එහෙම පස්සේ දාන්නේ සාමාන්‍යයෙන් හස්බන්ඩ් අරන් දෙන මාලේ. පෝරුවේ මාලේ මාරු කරන මොහොතේදී දැන් අර අම්මා අරන් දෙන මාලේ ගොඩක් දුරට ඒකළු ගලවනවා. ගලවලා අර හස්බන්ඩ් දාන මාලේ තමයි වැඩිපුරම කරේ දාන්නේ. මාල දෙකම එකවර දාන්න පුළුවන් නවතම ඩිසයින් එකක් තමයි අපි දැන් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් දැන් අම්මා මේ මාලේ මෙහෙම අපි දැන් මාලේ ගලවන් ගලවලා අපි මේ මාලේ pendant එක වෙන් කරන්න පුළුවන්. එතකොට මේ හස්බන්ඩ් දාන මාලේ ඊට පස්සේ අපි attach කරනවා මේකට. එතකොට අර අම්මගේ මාලේ හස්බන්ඩ්ගේ මාලේ එක ඩිසයින් එකක් හැටියට බ්‍රයිඩ්ට අඳින්න පුළුවන්. මංගල උත්සවය වුණාට පස්සේ බ්‍රයිඩ්ට මේ මාලේ වෙනම අඳින්නත් පුළුවන්. මේ දෙක එකට අඳින්නත් පුළුවන්. නමුත් මේක වෙනම අඳින්නත් පුළුවන් සාමාන්‍ය මාලයක දාලා. සාමාන්‍ය මේ පාටි එකට යනකොටත් මේ pendant එක නිකන් දාගෙන යන්න පුළුවන්. අද මම හැඩ ගන්නවාගෙන තියෙන්නේ මොඩර්න් කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක්ව. ඇත්තටම අද කාලේ කතා කරනකොට යුවතියන් කැමති තමුගේ විවාහ උත්සවයේ දවසේ හරි සැහැල්ලුවෙන් ඉන්නේ. හුඟක් අය කැමති ඒ දවසේ තමුන්ගේ දවසක් කරගෙන අනිත් තමුගේ ඥාතීන් එක්ක හිත මිතුරන් එක්ක විනෝදින් ගත කරන්න. එතකොට ඒ අවස්ථාවට ගොඩක්ම දැන් අද කාලේ හුඟක් යුවතියෝ කැමති වෙලා තියෙන මොඩර්න් කැන්ඩියන් එකක් අඳින්න. මගේ අද මොඩල් රංගි මම එයාට ඩ්‍රෙස් කරලා තියෙන්නේ හෙවි වර්ක් එකක් තියෙන සාරික. සම්පූර්ණයෙන්ම සාරිකේ වර්කින් වැඩි වර්කින් වෙහිලා තියෙන්නේ. එතකොට ඒකට මම හිතුවේ හුඟක් වෙලාවට ලොකු මේකප් එකක් දාලා ලොකු හෙයාර් ස්ටයිල් එකක් දාලා මනාලියට කරදරයක් වෙන තරමට ඩ්‍රෙසින් එකක් කරන්න නැතුව කොහොම සැහැල්ලුවෙන් යව තියන්න ඕනේ කියලා. ඒ හින්දා මම එයාට පාවිච්චි කරපු මේකප් එක ගැන කතා කරනවා නම් කොහොම සිම්පල් මූණට බරක් අඩු මේකප් එකක්. ඒකට කවුරුත් කැමති. ඔයගොල්ලෝ ප්‍රායෝගිකව දන්නවා හැමෝම කැමති තමුන් එදා නිදහසේ hina වෙලා කතා කරන්න පුළුවන් මේකප් එකක් තියෙනවනේ. ඉතින් මම අද මගේ මොඩලට පාවිච්චි කළේ බොහොම සැහැල්ලු ෆවුන්ඩේෂන් එකක් තියෙන මේකප් එක. ඒකේ අයි මේකප් එක ගැන කතා කරනවනම් අයි මේකප් එකත් බොහොම කලර්ස් වලින් අඩු. ඒ කියන්නේ අපි දැක්කට පස්සේ අපි ඒක සැහැල්ලු විදිහට බලන්න පුළුවන්. ෆොටෝස් වලට කරදරයක් නොවන විදිහට බොහොම සැහැල්ලු මේකප් එකක් දාලා තියෙනවා. ඊළඟට කතා කරනවනම් මම ලිප් මේකප් එක ගැන. ලිප් එකටත් මම දීලා තියෙන්නේ බොහොම ස්වභාවික කලර් එකක්. ඒක ඔයාලට දැක්කම තේරෙයි. ස්වභාවික කලර් එකකින් බ්‍රයිඩ්ට ගොඩක් වාසියක් වෙනවා. මොකද එදා හැමදාම ඉන්න යුවතිය ඒ දවසේදී වෙනස් වෙනවනම් ඒ දවස සමහර වෙලාවට එයාලා කැමති නැහැ. ඒ දවස හැමදාම තියෙන කලර් එකකින් පොඩි වෙනසක් කරලා මම මේකප් එකට ලිප් මේකප් එක පාවිච්චි කරලා තියෙනවා. දෙන මාලේ ගැන අපි අයිත් කතා කරනකොට අම්මා මාලේ ගන්නකොට අපි මේ කන්සෙප්ට් එක ඒගොල්ලන්ට ඉදිරිපත් කරනකොට අපි ගොඩක් දුරට අම්මගේ පැත්තෙන් නැත්තම් පවුලේ පැත්තෙන් තමයි කරාබු දෙකක් ගොඩක් දුරට බ්‍රයිට් ආරන් දෙන්නේ. ඒතර අපි කරාබු දෙක ඩිසයින් කරලා තියෙන්නේ මේ මාල දෙකටම හරියන විදිහට. ඒතර මේ මාලේ අඳින මොහොතේදීත් මේ කරාබු අඳින්න පුළුවන්. මේ මාලේ තනියෙන් අඳින මොහොතේදී මේ කරාබු දෙක අඳින්න පුළුවන්. එතන මේ කරාබු දෙකත් සමහරවිට අපි ඩිටැච් කරනවා. ඒ කියන්නේ ස්ටඩ් එක වෙනම දාන්න පුළුවන්, ඩ්‍රොප් එක වෙනම දාන්න පුළුවන්. දෙක එකට දාලා දාන්න පුළුවන්.
එතකොට ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්. එක දවසක් ඇඳගෙන යන ෆ්‍රෙන්ඩ්ස් හිතනවා මේ මාලේ වෙනම මාලයක් කියලා. දෙක මේක දැම්මහම හිතනවා ඒකත් වෙනම මාලයක් කියලා. මේක වෙනම අඳිනකොට හිතනවා ඒකත් වෙනම මාලයක් කියලා. එතකොට ඒ ඔක්කොම බැලුවාම ඉතින් මාල තුනක් කියලා තමයි ඇත්තටම හිතන්නේ. මොකද තුන් විදියකට මේක දාන්න පුළුවන්. හෙයා ස්ටයිල් එක ගැන කතා කරනවා නම් ඒකත් සැහැල්ලු විලාසිතාවක්. වලට දකින්න පුළුවන් තංගිගේ ගොඩක් දිගු ගලක් තියෙන මනාලියක් යුවතියක්. එතකොට මම ඇයට හෙයාර් ස්ටයිල් එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ ගෙල්ලට පහලට වෙන්නේ ගෙඩි මොස්තරයක්. එකක් කැන්ඩියන් කියන තීම් එකෙන් එළියට නොගිය හෙයාර් ස්ටයිල් එකක්. ඒ වගේම තමයි අර සම්ප්‍රදායික කියන තත්ත්වයටත් ගැළපෙන සහ නව විලාසිතාවක් එක තමයි මම මේක හෙයාර් ස්ටයිල් එක පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු මනාලියගේ හෙඩ්‍රෙස් එක ගැන. හෙඩ්‍රෙස් එකක් කිව්වම කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙකුට ඔයගල හැමෝම දන්නවා හෙඩ්‍රෙස් එකට ගොඩක් මල් පාවිච්චි කරනවා. අපිත් ආසයි ගොඩක් මල් පාවිච්චි කරන්න. නමුත් මම මෙතන මොඩර්න් කැන්ඩියන් එකක් කරලා තියෙන හින්දා අර මං කිව්වේ මුලින් කියපු සැහැල්ලු බව තියාගන්න ඕන හින්දා මම මල් පාවිච්චි කරලා තියෙන බොහොම සුළුවෙන්. ඒ වගේම තමයි මම හිතන්නේ ඒකෙන් ගොඩක් ලොකු එළියක් දීලා තියෙනවා මනාලියට. මෙතනදීත් අපි හෙයාර් ස්ටයිල් එකට හෙඩ්‍රෙස් එකක් පාවිච්චි කරනකොට අපි කල්පනා කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම එකක් හෙයාර් ස්ටයිල් එක. ඒකට ගැළපෙනවද? අනිත් එක තමයි මනාලියගේ මොහොනේ හැඩය. ඒ හැඩයට අනිවාර්යයෙන් මැච් වෙන්න ඕනි තමුගේ කොණ්ඩෙන් දාන හෙඩ්‍රෙස් එක. ඊළඟ දේ තමයි බොකේ එක. බොකේ ගැන කතා කරනවා නම් මම අද රංගිර දීලා තියෙන බොකේ එක කෘතිම මල් කලඹ. නමුත් ඒක මම හිතන විදිහට ස්වභාවිකත්වයට ගොඩක් හිටු බොකේ එකක් වෙන්නේ. පුංචි මල් පාවිච්චි කරලා තියෙනවා. එතනදිත් අපි බලන්න ඕනේ බොකේ එකක බර අඩු ගතියක්. සමහර ලාවට අපි හැමම දන්නවා මනාලිය ගොඩක් අපහසුයෙන් ඉන්න වෙඩින් එක දවසේ බොකේ එක නිසා. බ්‍රයිට් සමහරලාට සෙට් එකම අරන් දෙන්න කැමැත්තක් තියෙනවා පවුලේ අයට. ඕ සමහර විට හස්බන්ඩ් ගන්න වෙලාවල් තියෙනවා. ඉතින් ඒකට දැන් අපි මේ මලල්ලත් හදලා තියෙන්නේ මේ මාල දෙකටම මැච් වෙන විදිහට. ඒ කියන්නේ මේක තනි තනියෙන් අඳිනකොටත් මේ මලල්ල දාගෙන යන්න පුළුවන්. එකට අඳිනකොටත් මේ මලල්ල දාගෙන යන්න. දැන් මේ මලලු වල ගොඩක් දුරට ක්ලිප් ටයිප් තියෙනවා, ස්කූප් ටයිප් තියෙනවා, වෙන වෙන වර්ග වලට වලු තියෙනවා. අජස් කරන්න පුළුවන් වල්ලු වල. ඒ නිසා හරි වර්සටයිල් වල. සමහර බ්‍රයිඩ්ස් අපි දැකලා තියෙනවා සවෙන් පස්සේ මාලේ නොදා වලල්ලයි කරාබු දෙකයි පමණක් දානවා. මොකද ඩ්‍රෙස් එක හයි නෙක් එකක් නම් මේ දෙක විතරක් දාගන්න. ඉතින් මේකත් මේ දෙකත් අපි ඩිසයින් කරලා තියෙන්නේ මැච් වෙන්න. ආභරණවල තියෙන තව විශේෂත්වයක් තමයි දැන් මේක අපි බ්‍රයිඩල් ඇඳුමට ඇඳලාට පස්සේ ගොයිංගවේ ඇඳුමටත් මේක අඳින්න පුළුවන්. මොකද මේකේ එක කොටසක් ඇඳහම ඒක අලුත් මාලයක් වගේ තමයි පේන්නේ. මොකද බ්‍රයිඩල් එකේ අපි මේ ඔක්කොම එකව කළානේ ඇඳින්නේ. එතකොට මේකේ එක කොටසක්. ඒ කියන්නේ හස්බන්ඩ් දීපු කොටස හෝ ෆැමිලි එකෙන් ලැබෙන කොටස ඇඳහම ඒක නිකන් අලුත් මාලයක් වගේ තමයි පේන්නේ. එතකොට අලුතෙන් ගන්න දෙයක් නැහැ ගොයිං අවේ එකටත්. නැත්තම් දැන් ඊට පස්සේ හෝම් කමින් එකක් තියෙනවා නම් ඒ බ්‍රයිඩ්ටත් මේකෙන් කොටසක් ඇඳහම ඒක අලුත්ම මාලයක් කියලා තමයි පින්තූරවල වැඩිපුරම පේන්නේ. සාමාන්‍ය එක මාලයක් ගන්නවට වඩා මේකේ වර්සටිලිටි ගොඩක් වැඩි. ඊළඟට අපි කතා කරන්නේ මනාලියට අද භාවිත කරලා තියෙන ජුවෙලරි ගැන. මෙතන මම විශේෂයෙන් කියනවනේ මගේ මනාලියට අද ජුවෙලරි ලබා දීලා තියෙන්නේ මල්ලිකා හැමචන්ද්‍ර ජුවෙලර්ස් ආයතනයේ. අපි කරාබ දෙක ගැන කතා කරනවා. ඒක තමුන්ගේ හෙයාර් ස්ටයිල් එකට මේ ගෙලිය දිගට ඊළඟට මේ වලල්ලක් පාවිච්චි කරනවා නම් ඒ වගේ තමුන්ගේ අතේ ප්‍රමාණයට සහ ජැකට් එකේ ප්‍රමාණයට ජැකට් එකේ අතේ දිගට අපි ওই හැම දෙයක්ම බලලා තමයි ජුවෙලරිස් පාවිච්චි කරන්නේ. ඒකෙදි පදක්කම ගැන කියනවා නම් අපේ සංස්කෘතියට ගැලපෙන සිංහල ආයට හැදිච්ච පදක්කමක් එක්ක තමයි මේ කරමාලය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකෙදි සාරියේ තියෙන pearls වලට සමානව pearls
එකතු කරගෙන හදපු කරමාලයක් තමයි මේ පාවිච්චි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි කරමාලයක් ගැන කතා කරනකොට මනාලියකගේ කරේ ප්‍රමාණයක් ගැන සහ අවස්ථාවට උචිත වීම සාරියට ගැලපෙම හැමදේම බලන්න ඕනේ. මම කලින් කිව්වා වගේම රංගෙට තියෙන උස බෙල්ලක්. එහෙනම් අපි එතනට මේ පාවිච්චි කරලා තියෙන්නේ චෝකර් විලාසිතාවකට තියෙන කරමාලය. ඊළඟට අපි අපේ මනාලියට පාවිච්චි කරලා තියෙන කරාබු ගැන කතා කරනවා නම් එතනදී මොඩර්න් කැන්ඩියන් විලාසිතාවකට තමයි. නමුත් සිංහල සංස්කෘතියට කැන්ඩියන් කියන තීම එකකින් ගොඩක් දුරට එළියට නොගිය කූඩු කරාබු දෙකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකත් අපි මල්ලික හැමචන්ද්‍ර ජුවෙලර්ස් ආයතනයේ ඒ කරමාලය වෙනුවෙන් නිර්මාණය කරන ලද කූඩු කරාබුව. ඊළඟට අපි කතා කළොත් එයාගේ වළලක් ගැන. අපි සමහර වෙලාවට කැන්ඩියන් එකක් ට්‍රෙඩිෂනල් කැන්ඩියන් එකක් කරද්දී අපි වළලු කීපයක් පාවිච්චි කරනවා. ඒ වගේ තමයි අත්මුද්දක් පාවිච්චි කරනවා. නමුත් මම කියන්නේ මොඩර්න් කැන්ඩියන් එකක් කරද්දී අපි ජුවෙලරි ප්‍රමාණය අඩු කරනවා වගේම තමයි ඒක කෙනෙක්ගේ ඇහැට යන්න වැදගත් පෙනුමක් ලබා දෙන. ඒ වගේම තමයි සාරියට ගැලපෙන්න හැම ජුවෙලරි එකක්ම නිර්මාණය කරන්න ඕනේ. මෙතනද අපි පාවිච්චි කරන වළල්ල බොහොම සිම්පල් පෙනුමෙන් නමුත් ගොඩක් වටිනාකමක් තියෙන ඩිසයින් එක ගත්තාම ඩිසයින් එකත් කරමාලයට කරාබ දෙකට ගැලපෙන බොහොම සිම්පල් විලාසිතාවක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මේ ජුවෙලරි අයිටම් එක කස්ටමර්ගේ අවශ්‍යතාවය අනුව හෝ කස්ටමර්ගේ බජට් එක අනුව හෝ අපිට හදලා දෙන්න පුළුවන්. ගොඩක් දුරට ඩයමන්ඩ්ස් දාන්න පුළුවන් බජට් එක අනුව, නැත්නම් අපිට වයිට් ස්ටෝන්ස් දාන්න පුළුවන්. අනික එක මේක අපිට වයිට් ගෝල්ඩ් වලින් හදන්නත් පුළුවන්. සමහර බ්‍රයිඩල් ඩ්‍රෙසස් තියෙනවා සුදු පාට, ගොඩක් දුරට ගෝල්ඩ් නැතිව. එතකොට ඒකට අපි වයිට් ගෝල්ඩ් වලින් මේක හදන්න පුළුවන්. ඒත් වයිට් ගෝල්ඩ් වලට ඩයමන්ඩ් හෝ වයිට් ස්ටෝන්ස් අපිට දාන්න පුළුවන්. අද කාලේ වෙඩිංස් වැළුවාම ගොඩක් දුරට ඒගොල්ලෝ තීම් එකක් අනුව තමයි වෙඩින් එක ගන්න. දැන් ඒ වගේ තීම් වෙඩින් එකක් තියෙන මොහොතේදී අපි කියන්නේ එන්න අපි ළඟට, අපි ඒගොල්ලොන්ගේ තීම් එකටම අපි මාල ඩිසයින් කරනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ කියනවා හරි ඒ මෝටිව් එක වුණාට ඒකට වෙනින් මොකක් හරි ඇඩිෂන් එකක් දාලා ඒක මෝටිව් එක පමණක් කරන්න නැතුව වෙනසක් කරලා අපිට වන් ඔෆ් අ කයින් මාලයක් හදන්න කියලා. ඒ කියන්නේ එයාට විතරයි අපි මේ මාලි ඩිසයින් කරන්නේ. වෙනින් කාටවත් මේ මාලේ ආයිත් හදන්නෙත් නැහැ. එහෙම රික්වෙස්ට් තියෙනවා බ්‍රයිඩ්ස් අගින්. අපි ඒ සියල්ලම ඒ විදිහට අපේ ඩිසයින් එක බේස් කරන්නේ බ්‍රයිඩ්ගේ අවශ්‍යතාවය අනුව, බ්‍රයිඩ්ගේ තීම් එක අනුව. එතකොට අපිට ඒ අනිවාර්යයෙන්ම නොයෙකුත් නොයුතු ඩිසයින්ස් අපි අඳිනවා. බ්‍රයිඩ් ඇවිල්ලා තෝරගෙන වන් ඔෆ් අ කයින් මාලයක් හදන්න අපිට පුළුවන් මලික හිමිචන්ද්‍ර ජුවෙලර්ස් ආයතනයේ. අපි සූදානම් වෙනවා යුගාසිරි වැඩසටහන ඔස්සේ පුංචි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් අපි එකතු වෙලා ඉන්නේ යුගාසිරි වැඩසටහනත් සමගින්. ඉතින් ආරාධනා කරනවා දිගින් දිගටම යුගාසිරි වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න කියලා.
new jewellery collection design කරනකොට ගොඩක් දුරට fabric බලනවා වගේම ඇඳුම බලනවා bride ඇඳුම් බලනවා වගේම අපි දැන් මේ කාලේ trend එක වශයෙන් අපිට notice වෙලා තියෙන දෙයක් තමයි fabric එකේ ගොඩක් pearls තියෙනවා inlay වෙලා. ඒ කියන්නේ අඳින සාරියේ හෝ jacket එකේ හෝ ගොඩක් දුරට pearls තියෙනවා. ඉතින් දැන් අපි ඒක ඒ trend එක බලලා අපේ අලුත් collection එකට අපි ඇතුළත් කරලා තියෙනවා pearl jewellery collection එකකුත්. ඒ කියන්නේ pearl jewel lines ඇතුළත් කරලා තියෙනවා. එතකොට දැන් මෙතන ගොඩට පේන්න පුළුවන් මේ pearls. ඇත්තන pearls කියන්නේ bright connector ලස්සනම ආභරණයක්. pearls දාලා ඇඳහම පොදර bright ගේ ඇඳුම සුදු පාටයි. pearls උත් බෙල්ලට රත්තරන් සහ සුදු මිශ්‍ර ආභරණයක් ආවහම ඒ දෙකම compliment කරනවා each other. එතකොට බොහොම කලාත්මක collection එකක් වශයෙන් අපි දාලා තිනවා pearl jewelry. ඒ pearl jewelry අඳිනකොට ගොඩක් දුරට brides කැමති traditional විදිහට පදක්කමක් දාන pearl jewelry තියෙනවා. සාමාන්‍යයෙන් පදක්කමක් නැති pearl jewelry අපි ළඟ තියෙනවා. ඒක අඳිනකොට ගොඩක් දුරට ලස්සන දිග pearl drops දෙකක්, jimmy දෙකක් වෙන්න පුළුවන්. ඒකත් එක්ක match කරලා ඇඳුමත් pearl වුණාම මම හිතන්නේ ඔක්කොම හරියට තීම් එකකට මැච් වෙන වෙලාවල් තියෙනවා. ඒත් ඒ වගේ වෙලාවකට බ්‍රයිඩ් කෙනෙක් මට හිතෙනවා සෑහෙන ලස්සනට බ්‍රයිඩ් කෙනෙක්ට ඉන්න පුළුවන් අර pearls මැච් කරන මොහොතේදී. තව අපිට විවිධ වර්ගයේ මෝස්තර විවිධ විදිහට මැෂ් කරගෙන ගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි මලිකා හෙමචන්ද්‍ර ආයතනයේ කරමාලයට ගැලපෙන විදිහට කරාබු දෙක තමට තෝරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සම්පූර්ණම ආභරණ කට්ටලය එකවර එක විදිහකට ඩිසයින් කරලා ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ වගේ මොඩර්න් කැන්ඩියන් එකක් අඳින යුවතියකට පදක්කමක් රහිතව කරමාලයක් පළඳින්න. ඒකට ස්ටෝන් එකක් එහෙම නැත්නම් pearl එකක් එකතු කරගෙන අපිට පුළුවන් කරමාලය නිර්මාණය කරපු කරමාලයක් මේ සඳහා යොදා ගන්න. එතනදී අපි කරාබු දෙකක් ගැන කතා කරනවා නම් ඒක මනාලියගේ කැමැත්ත. කැමැත්ත සහ අවස්ථාවට උචිත වෙන විදිහට අපිට කරාබු දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී කියන්නේ කරමාලය බොහොම සිම්පල් නම් කරාබු දෙකක් සමහර බ්‍රයිඩ්ස්ලා ඉන්නවා ගොඩක් හරි සිම්පල් දේවල් වලට. ස්වභාවිකවම මුල් තැනක් දීලා වැඩ කරන්න කැමතියි. එතකොට ඒගොල්ලන් කැමති නෑ හැංගින් ඉයරින්ග්ස් පාවිච්චි කරන්න. එතකොට මෙතනදී අපිට පුළුවන් හැංගින් ඉයරින්ග්ස් පාවිච්චි නොකර බොහොම සිම්පල් කරමාලයකට ගිහිල්ලා ස්ටඩ් දෙකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් එයාගේ කැමැත්ත අනුව හැංගින් ඉයරින්ග් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට දැන් මේ ජුවෙලරි වල වර්ණ ගැන කතා කරන්නේ අපිට පුළුවන් සාරියට ගැලපෙන විදිහට තමුන්ගේ ආසාවට ජුවෙලරිස් වල වර්ණ වෙනස් කරලා ගන්න. දැන් මෙතනදී මම කතා කරන්නේ කරමාලයට යොදා ගන්න පුළුවන් ස්ටෝන්ස් ගැන. ස්ටෝන් එකක් අපි කිව්වොත් කරම් අපේ සාරි කඳින සාරියක ගෝල්ඩ් වර්ණයට රන්වන් පැහැකට වැඩියෙන් තියෙනවනම් අපිට පුළුවන් රන්වන් පැහැක් වැඩිපුර දෙන්න ස්ටෝන් එකක් මේ වෙලාවට පාවිච්චි කරන්න. අපේ ඩිසයින් ටීම් එක බැලුවාම අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදායික ඩිසයින් පමණක් නෙමෙයි අඳින්නේ. බ්‍රයිඩ් කෙනෙක් ගත්තාම බ්‍රයිඩ්ට හිතෙන් නැති දේවලුත් අපි බ්‍රයිඩ්ට පෙන්වන වෙලාවල් තියෙනවා මෙතන. දැන් ගොඩක් දුරට බ්‍රයිඩල් ජුවෙලරි ගත්තාම ඔක්කොමලා පුරුදු වෙලා ඉන්නේ රත්තරන්, සුදු ගල්, කැනඩා ඇමරල් වෙන්න පුළුවන්, නැත්නම් වයිට් ගෝල්ඩ්. මොකද ඒගොල්ලෝ හිතනවා සුදු පාට ඇඳුමට අනිවාර්යයෙන්ම මැච් කරන්න ඕනේ රත්තරන් හෝ වයිට් ගෝල්ඩ් කියන්නේ. නමුත් අපේ දැන් බ්‍රයිඩල් ෆැබ්‍රික් හැම බැලුවාම පොඩි කහ ගතියක් නැත්නම් ගෝල් ගතියක් තියෙනවා සමහර ෆැබ්‍රික් වල. සමහර බ්‍රයිඩ්ස්ලා නිකන් ලාවට ගෝල් පාට බ්‍රයිඩල් එකක් අඳිනවා. සමහර බ්‍රයිඩ්ස්ලා සුදු පාට බ්‍රයිඩල් එකේ ගෝල් වර්ක් දාලා අඳිනවා. දැන් අපි කියන්නේ ගොඩක් දුරට මේක අවුට් ඔෆ් ද බොක්ස් ඩිසයින් එකක් කියලා මේකට කියන්නේ සම්පූර්ණම වෙනස් ඩිසයින් එකක් වශයෙන් අපි කහ පාට ගලක් පාවිච්චි කරනවා. ඒක නැචරල් ගලක්, සිට්‍රින් කියන ගල. ඒක pearls එක අපි මිශ්‍ර කරනවා. එතකොට අර රත්තරන් සහ සුදු ආශ්‍රිත සහ මිශ්‍රිත ඇඳුමකට ඒ මාලේ
දාන වෙලාවල් තියෙනවා. ඒතර කහගල අර গোল্ড එකත් එක්ක ගොඩක් දුරට මැච් වෙන නිසා. දැන් අපේ ඩිසයින්ස් බැලුවාම බ්‍රයිඩ් ඇඳගෙන ඉන්න ඩිසයින් බැලුවාම ඇත්තට මේ කහගලෙන් විශාල වෙනසක් පේනවා සාමාන්‍ය බ්‍රයිඩල් නෙක්ලස් එකකට වඩා. ඉතින් ඒකත් අලුත් මොස්තරයක් වශයෙන් මාලික හිමචන්ද්‍ර එකේ බ්‍රයිඩ් ස්පෙෂලි ඒ ඩිසයින්ස් උත් අපි හදලා තියෙනවා. දැන් මාලික හිමචන්ද්‍ර ආයතනයේ අපි දැන් කතා කරේ ඔක්කොම බ්‍රයිඩල් ඩිසයින්ස් ගැන, බ්‍රයිඩල් ජුවෙලරි ගැන. සෑහෙන විශාල ප්‍රමාණයක් බ්‍රයිඩල් ජුවෙලරි ඩිසයින්ස් අපේ ආයතනයේ තියෙනවා. අපිට ශාඛා 8ක් තියෙනවා. ඉතින් ඒ 8 බැලුවාම වෙන වෙන ඩිසයින්ස් දෙනවා හැම ශාඛාවෙම. ඉතින් බ්‍රයිඩල් ජුවෙලරි වලට ගොඩක්ම වේරියේෂන්ස් තියෙන්නේ මම හිතන්නේ අපේ ආයතනයේ තමයි. ඒක නිසා ඇවිල්ලා බලන්න අපි විසිට් කරන්න. එතකොට පුළුවන් බලන්න නොයෙකුත් ඩිසයින්ස්. එයා කිව්වාගේ ඒ ඩිසයින්ස් එකක්වත් හරියන්නේ නැත්තම් අපිට අලුතෙන් ඩිසයින් කරලා හරි බ්‍රයිඩල් ජුවෙලරි දෙන්න පුළුවන් ඇඳුමට මැච් වෙන විදිහට. ඒක නිසා ඇවිල්ලා අපේ ඩිසයින්ස් බලන්න අපේ ශාඛාව වලට එන්න. එතකොට ඔගොල්ලෝ පේන්නේ අපේ තියෙන ඩිසයින් වේරියේෂන් එක ගැන සහ මෝස්තර වැඩිම ප්‍රමාණයක් තිබෙන නිසා. ලංකාවේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ නිෂ්පාදන සහ අලංකරණ සමාගම විදියට මල්ලික හෙමචන්ද ජුවෙලර්ස් අපි මේ අවස්ථාවේදී අපේ අලුත්ම ස්වර්ණාභරණ පෙළ ව්‍යාප්ත වන මනාල මනාලියන් වෙනුවෙන් එළිදක්වනවා. ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ කීර්තිමත්ම නාමයක් වන දශක 5කට වැඩි කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනාගත් ආයතනයක් විදිහට මල්ලික හෙමචන්ද ජුවෙලර්ස් ආයතනයේ අපි ඉතාම සතුටටපත් වෙනවා. මෙවැනි අලංකාර නවමු ස්වර්ණාභරණ පෙළක් ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව මල්ලික හෙමචන්ද ජුවෙලර්ස් ආයතනය ගැන සඳහන් කරනවා නම් විශේෂයෙන්ම අනිකුත් ස්වර්ණාභරණ නිෂ්පාදන සහ අලංකරණ ආයතනයන් හා සලකා බලද්දී ඔබට ලැබෙන ඔබට තිබෙන විශේෂත්වය මොනවද කියලා අපි විශේෂයෙන්ම ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේදී අපි දක්වන නිර්මාණශීලීභාවය. එහෙමත් නැත්නම් ස්වර්ණාභරණ නිෂ්පාදනයේදී අපි එළිදක්වන නවමු විලාසිතා මෝස්තර නිසා අපේ සියලුම නිර්මාණයන් ඉතාම නිර්මාණාත්මක බවින් ඉහළ නිර්මාණයන් වීම තමයි ජනතාව අතර මෙවැනි කතාබහට ලක්වෙන මෙවැනි ජනප්‍රියත්වයක් හිමි කර ගන්නට මල්ලික හෙමචන්ද ජුවෙලර්ස් ආයතනයට හැකි වී තිබෙනවා. ඒක එක් කාරණයක්. අනිත් කාරණය තමයි මේ ස්වර්ණාභරණවල තියෙන නිමාව. මේ නිමාව පිළිබඳ කතා කිරීමේදී මල්ලික හෙමචන්ද ජුවෙලර්ස් ආයතනයේ වශයෙන් අපි විශේෂයෙන්ම ඉතාම සැලකිල්ලක් දක්වනවා. එමත් නැත්නම් අපේ නිෂ්පාදන ක්‍රියාවලියේදී අපි විශේෂ තැනක් දෙනවා මේ අපි නිෂ්පාදනය කරන අපි වෙළඳපොළට ඉදිරිපත් කරන එසේත් නැත්නම් පාරිභෝගිකය වෙනුවෙන් අපි නිෂ්පාදනය කරන මේ අනර්ග ස්වර්ණාභරණවල නිමාව පිළිබඳව. මොකද ඔබ සාමාන්‍යයෙන් වෙළඳපොළේ දකින ස්වර්ණාභරණවල තියෙන නිමාව නෙමෙයි මල්ලික හෙමචන්ද ජුවෙලර්ස් ස්වර්ණාභරණවල තිබෙන්නේ. මම එහෙම කියන්නේ ඒ නිර්මාණවල තිබෙන විශේෂ නිමාව නිසා. ඔබට පැහැදිලිව මේ නිර්මාණවල මේ ස්වර්ණාභරණවල නිමාව පිළිබඳ පැහැදිලි වෙනසක් ඔබ සංසන්දනය කරවතින් මල්ලික හෙමචන්ද ජුවෙලර්ස් වෙතින් ලැබෙන ස්වර්ණාභරණයක් සහ වෙනත් තැනකින් ගන්න ස්වර්ණාභරණයක් එක්ක සංසන්දනය කරවතින් මේ පැහැදිලි වෙනස ඔබට දකින්නට පුළුවන්. තුන්වෙනි කාරණය තමයි මේ ස්වර්ණාභරණවල සඳහා පාවිච්චි කරන රත්තරන් වල තිබෙන ගුණාත්මක භාවය. මොකද වෙළඳපොළේ ඔබට ඕනෑ තරම් ස්වර්ණාභරණ නිෂ්පාදන මිලදී ගන්නට තැන් තියෙනවා, මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඇයි ඔබ මල්ලික හෙමචන්ද ජුවෙලර්ස් ආයතනයෙන් ස්වර්ණාභරණයක් මිලදී ගන්නේ කියලා අහුවොත් ඔබට
අනිවාර්යයෙන්ම සෑහීමකට පත් වෙන්නට පුළුවන් 100%ක් සෑහීමකට පත් වෙන්න පුළුවන් අප විසින් යොදා ගන්නා රත්තරන් වල ක්වොලිටි එක එහෙම නැත්නම් තත්වය පිළිබඳව අපි 100%ක් වග කියනවා මල්ලිකා හැමචන්දු ජුවලර්ස් ආයතනයේ භාවිතා කරන රත්තරන් වල ගුණාත්මකභාවය පිළිබඳව මීට ඉහළට අපි ගෙනිච්චුතින් අපි සාමාන්‍යයෙන් පාරිභෝගිකයා අපේ ළඟට ආවම ඒක තමන්ගේ විවාහ උත්සවය සඳහා වෙන ස්වර්ණාභරණ අපෙන් මිලදී ගන්නට එසේත් නැතිනම් නිර්මාණය කරගන්නට වෙන්නට පුළුවන් එසේත් නැතිනම් මල්ලිකා හැමචන්ද්‍ර ජුවලර්ස් කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ උපතේ සිට සියලුම විශේෂ සුවිශේෂී අවස්ථාවල ඔබත් සමග සිටින ස්වර්ණාභරණ නිෂ්පාදකෙක් සහ අනුකරුවෙක්. මම එහෙම කියන්නේ ජීවිතයේ සුන්දර අවස්ථා හැම අවස්ථාවකදීම ඔබට ඒ අවස්ථාව සුන්දරව මතකයක් බවට පත් කරගන්නට අවශ්‍ය වන ස්වර්ණාභරණ නිෂ්පාදන මල්ලිකා හැමචන්ද ජුවලර්ස් ආයතනයේ සතුව තිබෙනවා. ඔබ අපිට අපේ ශාඛාවකට ගොඩවැදුනාට පසුව ඔබ අපට අමුත්තෙක් නෙමෙයි. අපි ඔබ පිළිගන්නේ ඔබ අපේ පවුලේ සමාජිකයෙක් විදිහට. අපිට ඉන්නේ වෙළඳ විධායකයෝ එහෙමත් නැත්නම් විකුණුම් කරුවන් නෙමෙයි. ඔවුන් ස්වර්ණාභරණ පිළිබඳව උපදේශකවරු. ඔවුන් ඔබට පවසාවි, ඔවුන් ඔබට කියා දේවි, ඔබ දැනුවත් කරාවි, ඔබගේ ඒ අවශ්‍යතාවය අනුව ඔබ නිර්මාණය කරගත යුත්තේ, එසෙත් නැතිනම් ඔබ මිලදී ගත යුත්තේ මොන එහෙමත් නැත්නම් මොන විදියෙ ස්වර්ණාභරණයක්ද යනවාග විශේෂයෙන්ම විවාහ ප්‍රාප්ත වන්නට සූදානම් වන එහෙම නැත්නම් එහෙම බලාපොරොත්තුවක් තියෙන තරුණ තරුණියන්ට අපි ආරාධනය කරනවා මේ නවමු වෙනස අත්දකින්න කියලා. මොකද ස්වර්ණාභරණයක් මිලදී ගන්නවා කියන්නේ විශේෂයෙන්ම මංගල අවස්ථාවක ස්වර්ණාභරණ හලකට ගොඩ වැදිලා එහි තිහින දෙයක් එමත් නැත්නම් ඒ ෂෝකේස් එකේ තියෙන දෙයක් මිලදී ගැනීමම පමණක් නෙමෙයි. අපි මල්ලිකා හැමචන්ද ජුවලර්ස් ආයතනයේ විදියට අපි ඔබව ඉන් එහාට ගෙනියනවා. ඔබට පුළුවන් ඔබේ හිතේ තියෙන ඔබ සිහිනයක් විදියට දැකපු ඔබගේ ස්වර්ණාභරණයේ යථාර්ථයක් බවට පත් කරගන්න මල්ලිකා හැමචන්ද ජුවලර්ස් සමග එක්කුණා. සමහර වෙලාවට පාරිභෝගිකය හිතනවා ඇති අපේ මල්ලිකා හැමචන්ද ජුවලර්ස් වල නාමය ඉතා ඉහළින් තිබෙන නිසා හෝ එසෙත් නැත්නම් අපි නිෂ්පාදනය කරලා වෙළඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩවල තියෙන සුවිශේෂී ගුණාංග නිසා එමත් නැත්නම් එහි තියෙන ඉතාම උසස් නිමැවුම නිසා සමහර විට ඔබ හිතනවා ඇති මෙහි තිබෙන ස්වර්ණාභරණවල මිල ඉතා අධිකයි කියලා ඉහළයි කියලා. එහෙම දෙයක් නැහැ. අපි ඊටාම සුවිශේෂී ඊටාම ගුණාත්මක ඊටාම හොඳ නිර්මාණශීලී ස්වර්ණාභරණ වෙළඳපොළට ඉදිරිපත් කළත් එහි පවතින ඊටාම සාධාරණ මිලක්. ඔබ විවාහ ප්‍රාප්ත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට යම්කිසි අදහසක් තියෙනවා නම් ඔබ එසේත් නැත්නම් ඔබ යම්කිසි බජට් එකකට වැඩ කරනවා නම් එවැනි අය සඳහා වුණත් අපිට ස්වර්ණාභරණ නිෂ්පාදනය කළා ඒ තමන්ගේ සාක්කුවට සරිලන විදියට තමන්ගේ බජට් වලට හරියන විදියට ඉතාම සුවිශේෂී නිර්මාණ කාර්යයන් අපිට කරලා දෙන්න පුළුවන්. අපි ඔබ වෙනුවෙන්ම කැප කරපු නිර්මාණශීලී ස්වර්ණාභරණ නිර්මාණශීලීන් සෑහෙන පිරිසක් අපේ ශාඛාවන් ඔවුන්ගේ සේවය අපි ලබා දෙන්නේ නොමිලේ. අපි ඒ වෙනුවෙන් විශේෂ මුදලක් අය කරන්නේ නැහැ. ඔබ එන්න අපේ ශාඛාවකට ඇවිල්ලා ඔබේ හිතේ තියෙන එමත් නැත්නම් ඔබ දැකපු ඔබ බලාපොරොත්තු වෙන ඔබ මෙන්න මේ විදිහේ ස්වර්ණාභරණයක් මගේ විවාහ දිවියේ විවාහ වෙන දවසේ මගේ ගෙන පළඳන්නට බලාපොරොත්තුවක් තියෙනවා කියලා ඔබ හිතනවා නම් එන්න අපේ ශාඛාවකට අපේ විශේෂයෙන්ම විවාහ මංගල උත්සවයන් සඳහාම විශේෂ නිර්මාණයේ වූ ස්වර්ණාභරණ තියෙන ශාඛා තුනක් තියෙනවා. පෝටන් ප්‍රදේශ කොළඹ 7 නුගේගොඩ සහ නුවර කැන්ඩි සිටි සෙන්ටර්හි අපේ තියෙන ශාඛාවන් වල. ඒ හැරුණ කොට සියලුම ශාඛාවලත්
විවාහ දිවිය සඳහා එහෙම නැත්නම් විවාහ මංගල උත්සවය සඳහා අවශ්‍ය වෙන මංගලාභරණ සියල්ලෙම සපිරිලා තියෙනවා. අපේ ඕනම ශාඛාවකට එන්න ඔබට ඒ වෙනස තේරෙයි. අපි මේ ගැන වැඩි වැඩියෙන් කතා කරන්නේ සාමාන්‍යයෙන් මල්ලිකා හැමචන්ද ජුවෙලර්ස් කිව්වහම සාමාන්‍යයෙන් ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වෙලා තින්නේ එදිනෙදා භාවිතා කරන එහෙම නැත්නම් අපි කියනවා ඩේලි වෙයා කියලා එහෙමත් නැත්නම් කැෂුවල් වෙයා කියන ගණයට ඇතුල්ච්ච ස්වර්ණාභරණ සඳහා තමයි අපි ඉතා විශාල ප්‍රසිද්ධියක් උසුලන්නේ. නමුත් අපි දැන් මංගලාභරණ පිළිබඳවත් අපේ විශේෂඥ දැනුම විශේෂ නිර්මාණශීලී ශක්තිය අපි දැන් මුදා හැරලා තිබෙනවා. ඔබට අපගේ ශාඛාවෙන් නැත පිය නැගුවොත් ඔබට අත්දකින්න පුළුවන් අපේ කොතරම් විශාල ප්‍රමාණයක් මංගලාභරණ අපේ ශාඛාවන්ෙන් තියෙනවද කියලා. ඔබ මොහොතකට ගොඩවැදින බලන්න සංසන්දනය කරන බලන්න මේ නිර්මාණ වල තියෙන සුවිශේෂතාවයන් මොනවද? මේවා තියෙන මිල ගණන් මොනවද? ඒ වගේම මේ වගේ තියෙන නිමාව මොනතරම් ඉහළද? යන වගේ ඔබටම පැහැදිලි වේවි ඔබ අපේ ශාඛාවකට ගොඩ වැදුවා. නැවතත් යුගාසිරි වැඩසටහන ඔස්සේ පුංචි විරාමයක් ගන්න තමයි අපි දැන් සූදානම් වෙලා ඉන්නේ.